आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत रात्रि प्रवृत्ति विकास में मम खविदु विजयवर्धन प्रथम सिरास्तल आदरे अर्गलेट अदात म्लेच्च प्रहारयक् तुवाल लबुवन रोहल गत कराय सामकामी अर्गलेट निंदित लेस पहार दीम श्रीलंका नीतिज संगमे अतुलु पार्श्व रसक हेला गकी म्लेच्च लेस अर्गलेट पहार दीम गेन अमेरिकाव ब्रितान्य सह कनडाव अतुलु रटवल गणनावक अवधानय मानव हिमिकम निलधारीन गालु मोदुरट ගාලුමෝදුරට එල්ලෝ ප්‍රහාරය ජාත්‍යන්තරයේ කලඹයි ප්‍රජාතන්ත්‍රවාදය දන්නේ නැති වික්‍රමසිංහ ගැනත් විදේශ මාධ්‍ය වාර්තා කරයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටිව් හැන්කින් ජනපති රනිල්ට සැර ප්‍රකාශය හිට්ලර් ක්‍රමයේ සහ පොල්පොට් ක්‍රමයේ විසඳුම් මගින් අර්ගල මැඩපවත්වන්න බැහැ ඕවල්පේ සෝබිත හිමි කියයි නිරායුධ අර්ගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය කාඩිනල් හිමි තරයේ හෙලා දකි අපක්ෂපාති විමර්ශනයකට ජාත්‍යන්තරයේ සහයත් ඉල්ලයි සජිත් ගාලුමෝදුර සිද්ධිය ගැන අපක්ෂපාති පරීක්ෂණයක් ඉල්ලයි මැර ප්‍රජාතන්ත්‍රවාදී පියා මහින්ද මැර රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අපොච්චි රනිල් රටම කොල්ල කාපු උන් සැපගනිද්දී මේ ගුටි කන්නේ රට කොල්ල කාපු උන්ද අද ටෙලිවකියෙන් නව අගමැති ලෙස දිනේෂ් දියුරුම් දෙයි නව ඇමති මණ්ඩලයක් දියුරුම් දෙයි प्रथम नवदानय देशीय पुआत्वेत पसुगे मै मस नमवन दा गालु मोदर सामकामी अरगलेट महदवाल पहर दुन्ना हेम्लेच्च मेर पिरिसाक विसिन अदालुए मात मुहुन वसागत सन्नद्ध हमुदा विश्वाल पिरिसाक मेहिसिती अरगल करुवान पिरिसकट पहर दी तिबेनवा ए गालु मोदर दी जनाधिपति वरया दिवरुं दी पै विसी हतरा क्यामट मात्तेनुई मेम प्रहार एल्ल केरुने මෙතර මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළ කරමින් බහුජන සංවිධාන අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ගාල් මෝදර ආදරේ අරගලේ තවත් මැයි 9 වනදාවක බවට යලිත් වරක් පත් කළා. ඒ සාමකාමී අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහර දීමත් සමගයි. මෙහෙම එන්න තත්ත්වයක් අපි උදා කරලා නැහැ. මෙහෙම උදා කරන තත්ත්වයක් තිබෙ නම් වේ. අද අලුයම ගාලුමෝදර හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට මෙලෙස උණුසුම්කාරී තත්වයක් හටගත් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ආරක්ෂකාංශ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලද ඉවත් කර තිබෙනවා. Yeah.
මේන විට සිද්ධියෙන් තුවාල ලැබූ පුත්කලින් 14 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මාධ්‍යවේදීන් පිරිසක් හා නීතිඥවරුන් පිරිසක්ද ඊට ඇතුළත්. මෙම මෙහෙයුමේදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඔයාලා සත්තුගේ හැසිරුනේ මං අම්මගෙනේ මගේ පිටේ ලොකු පාරක් තියෙනවා ඔයාලා ගහපු. ඔයාලට හිටින්න විරුසු දාන්නට බලා. පාතත් එක්ක වැටුණා. මල්ලි යුනිෆෝම් එකේ ඔයාලගේ පාතත් එක්ක වැටෙන්න එපා. අපිට මේ වඩුව කුල්ලන්න කරලා කරන්න ඕනේ. අනිත් පැත්තට අපි අතර පාර දෙන්න හිටියද? අපි අතර හිටින පාර දෙන්න. මේ අතර මෙම ප්‍රහාරය පිළිබඳව සුවබැලීමට මානව හිමිකම් කොමිසමේ පිරිසක් අද ගාලුමෝදරට පැමිණියා. එසේම මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ම්ලේච්ච හා නින්දිත ප්‍රහාරයේ හෙළා දකින්න බවයි. මෙම ප්‍රහාරයේ අපරාධකරුවන් වහාම හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත්තේ. ගාලුමෝදර අරගල භූමියට පහර දීමට විරෝධය පළ කරමින් අරගලකරුවන් පිරිසක් අද දෙවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී. සිංගම් පත්වෙද්දිම අපි කිව්වා මේ බටලන්දේ වදකයා ඉන්නේ ලේපි පාෂෙන් කියලා. දැන් ඒක ඊයේ රෑ ඔප්පු කරලා තියෙනවා. ඊටාම සාමකාමීව මාස ගාණක් අරන් ගිය අරගලයට අන්න ගෝල් ෆේස් එකට ඇවිල්ලා ගාලු මුන්දට ඇවිල්ලා සහෝදර සහෝදරියන් බිම දාගෙන පහර දුන්නා. හට්ටික ගැලෙව්වා. ගලවලා රනිල් වික්‍රමසිංහ පෙන්නලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී කියලා කයිවාරු ගැව්වට නෑ රනිල් වික්‍රමසිංහ කියන්නේ මිනිමරුවෙක් වදකයෙක් කියන එක දැන් ඔප්පු කරලා තියෙනවා. අනතුරුව විරෝධතාකරුවන් පාගමනින් ලෝටස් වටරවුමට පැමිණියා. කෙසේ වෙතත් ගාලුමෝදර පිටියට ගමන් කිරීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ යොදා තිබූ දැඩි ආරක්ෂක රැකවල් හේතුවෙන්. මේ අතර කොළඹ ලෝටස් පාරේ රැඳී සිටි උද්ඝෝෂකයින් හට නාවික හමුදාව විසින්ද පහර දීමක් සිදු කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළවලට අනර්ථයක් සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිවේදී නුවන් බෝපකී ඇතුළු සැකකරුවන් 9 දෙනා අපමත මුදාහරින් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ අනුව එක් එක් සැකකරුවෙකු රුපියල් 10,000ක මුදල් අප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමටයි වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර නියෝග කළේ. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් 300කට අධික පිරිසක් පෙනී සිටියා. ගාලුමෝදර සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය පාර්ශ්ව රැසක් හෙලා දැක තිබෙනවා.
ආරක්ෂක අංශ විසින් සාමගාමී අරගලකරුවන්ට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද තරයේ හෙලා දැක තිබෙනවා. ඒ අනුව නීතියේ ආධිපත්‍ය හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන බවට සහතික වන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ. ජාත්‍යන්තර සහයෝගයේ දැඩි ලෙස අපේක්ෂාවෙන් සිටින මොහොතකදී ගෝල් ෆේස් අරගලයේ නිරත පිරිස වෙත පීඩාකාරී මර්ධනයක් දියත් කිරීම කිසිලෙසකත් අනුමත නොකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් නව ජනාධිපතිවරයෙක් වැඩ ආරම්භ කොට පැය 24ක් යන්නටත් මත්තෙන් මෙවැනි මර්ධනකාරී ක්‍රමවේදයකට එළඹීම කිසිසේත් අනුමත කළ නොහැක. අද උදෑසන ඇති වූ සිද්ධියෙන් ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනාටම කනකාටුව ප්‍රකාශ කරන අතර අත්අඩංගුවටගත් පිරිසට ඉක්මනින් නිදහස ලබා දෙන්නේ නම් වඩාත් යෝග්‍යවන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මේ අතර හමුදා විසින් ගාලු මෝදර අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේ ජයවර්ධන දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. මීට පෙර මැයි 9 වනදා අරගලයට ප්‍රහාරයක් එල්ල කළ මොහොතේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ UNPA නිකුත් කළ නිවේදනයක් මහේල ට්විටර් පණිවිඩයේ උපුටා දක්වා තිබෙනවා. එදා රනිල් වික්‍රමසිංහ මැයි 9 ප්‍රහාරයට වගකිව යුතු රජයේ ඉල්ලා අස්විය යුතු බවටද එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබූ බව මහේල සිහිපත් කරනවා. වහාම එම ට්විටර් පණිවිඩය මකා දැමීමට UNPA කටයුතු කළ යුතු බවත්, එසේ නොවුනහොත් එය දැක වත්මන් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමටත් පෙර ඉල්ලා අසනු ඇති බවත් මහේල ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එසේම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියද ගාලු මෝදරට එල්ල වූ ප්‍රහාරය හෙලා දකමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඇවිලෙන ගින්නට තෙල් නොදමා ජනතාව පීඩාවට පත් නොකරන ලෙසයි සනත් ජයසූරිය ඉල්ලා සිටින්නේ. මේ අතර ගාලු මෝදර මෙම උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව මෙරට අමරිකානු තානාපතිනි ජූලි චංද සිය කනගාටුව පළ කර තිබෙනවා. බලධාරින් වහාම සංයමෙන් කටයුතු කළ යුතු බවයි ඇය පෙන්වා දී ඇත්තේ. ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන්ද මෙම උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පුද්ගලින්ට සාමකාමීව අරගල කිරීමට ඇති අයිතිය පිළිබඳව මෙහිදී අවධානයෙන් පසුවන බවයි ඇය සිය ට්විටර් කිරුමේ සඳහන් කර ඇත්තේ. බලධාරින් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත් බවයි කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් පවසන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංහ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සාහ කිරීම තුළින් රටේ දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය තවදුරටත් අයාපත් අතට හැරී හැකි බවයි එහි දැක්වෙන්නේ. මේ අතර වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපතිගේ වත්කම් විගණනය කිරීමට කාලය බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්ක් පවසනවා. 1977 වසරේ සිට වික්‍රමසිංහ 6 වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති වී දූෂිත රාජපක්ෂවරුන් ආරක්ෂා කළ බවයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ. වික්‍රමසිංහ යනු රාජපක්ෂ ක්ලෝනයක් මිස අන් කිසිවක් නොවන බවත්, දූෂිත චෝදනා සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ඉහලින්ම සිටිය යුතු කෙනෙක් බවයි ඔහු එම සටහනෙන් දක්වා ඇත්තේ. ශ්‍රී ලංකාවේ විරෝධතා කඳවුරු වලට හමුදාව වටලා පහර දුන් බව BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම මාධ්‍ය වාර්තා කරන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවයි. අරලේගහ මන්දිරයේ අසල සිටි විරෝධතාකරුවන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ තමන් එම ප්‍රදේශයෙන් ඉවත් වන බවයි. ඒ අනුව අරලේගහ මන්දිරයේ අසල සිටි කණ්ඩායම ඉවත් වී පැය කිහිපයක් ගත වුණා. විශාල හමුදා බට පිරිසක් ගෝඨාගෝ ගමට ඇතුළු වී එහි සිටි නිරායුධ තරුණ තරුණියන්ව පැති කිහිපයකින් වට කරමින් පහර දීම ආරම්භ කළා. මෙහිලා අතිශය තිරිසන් ම්ලේච්ඡ ආකාරයට පහර දීම සිදු කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මොනවද ෆෝන් එකට ගහන්නේ? අයි ගහන්නේ ජර්නලිස්ට්ලට? ෆෝන් එක තල්ලු කරන්නේ මොනවද? තාත්තගේ ජොබ් එක බාර දෙන්න කෑ ගහන්න එපා. හරි මම යනවා කියලා තාත්තගේ ජොබ් එක බාර දෙන්න කෑ ගහන්න.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිරුම් දී පැය කිහිපයක් ගතවන්නට මත්තෙන් මෙම පහරදීම සිදු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 200ක් පමණ වූ විරෝධතාකරුවන්ට මුහුදක්සේ ගලා ආ හමුදාව පහර දුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා. මෙම පහරදීමෙන් දස දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර නීතිඥවරුන්ද ඒ අතුරවන බවයි එහි දැක්වෙන්නේ. පහර කෑමට ලක් වූ අය අතර මාධ්‍යවේදීන්ද වනවා. විරෝධතාකරුවන් අද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදී අලුයම එල්ල වූ ප්‍රහාරය අතිශය නින්දිත බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා. මෙහිදී BBC මාධ්‍යවේදියාටද පහර දී තිබෙනවා. මෙම විරෝධතාකරුවන්ට පහර දීමට පැමිණි සන්නද්ධ හමුදා සහ කමාන්ඩෝ බටයින් මුහුණු ආවරණය කරගෙන සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. මේ අතර NDTV, Sky News, Reuters, CNN ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍යද ගාලු මුවදරට එල්ල වූ බ්ලේච් ප්‍රහාරය ගැන වාර්තා කර තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ යනු කුමක්දැයි වික්‍රමසිංහ දන්නේ නැත. ජනාධිපති කාර්යාලයෙන් පිටත අරගලකරුවන්ට ම්ලේච්ච ලෙස පහර දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ජනාධිපති රනිල් කට ඇරියොත් කතා කරන්නෙම ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. අප නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් දැයි යළි විමසා බැලිය යුතුමයි. මොකද ජනාධිපති රනිල්ට අනුව දැන්නම් නිකම් බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදය යනු සාමකාමී තරුණ තරුණීන් 200 දෙනෙකුට විතර සන්නද්ධ හමුදා බටින් 1000ක් 2000ක් දාලා වට කර ගහන එක නම් අලුත්ම අලුත් නිර්වචනයක් දේශපාලන ශබ්ද කෝෂයට එකතු කරගන්නම වෙනවා. මහින්ද ගැහුවේ මහදවල් මැරයින් දාලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ නූතන මැර ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස විරුද්ධාවලි ලබනවා. ජනාධිපති රනිල්ව නූතන රාජ්‍ය මැර ප්‍රජාතන්ත්‍රවාදයේ අප්පොච්චි ලෙස නම් කරන්න පුළුවන්. මොකද එයා ගැහුවේ සන්නද්ධ හමුදාව දාලා. අලුයම නිසානේ. හැබැයි ජනාධිපති රනිල් දන්නේ නැහැ බොහෝ දේශපාලනඥින්ව ජනතාව අලුයම ඉවතලු කෙළපිඩක්සේ දේශපාලන කුණුබක්කියට ඇදලා දානවා කියලා. කොහොම නමුත් හිටපු අගමැති මහින්දවත් වත්මන් ජනාධිපති රනිල්වත් මේසා දැවැන්ත සාම ප්‍රයත්නයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා හේතුවෙන් දවසක නොබෙල් සාමත්‍යාගයට නම් වුණොත් එහෙම නම් කළොත් එහෙම කලබල වෙන්න එපා. හොඳයි. කොහොම නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ අංක එක තමයි රයිට්. එමත් නැත්නම් අයිතීන් බව ඔය කොයි කවුරු කවුරුත් මතක තබා ගත යුතුයි. විශේෂයෙන් පුද්ගල අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළ ලක්ෂණයක්. 1948 දී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය හොයලා ළඟටම අරගෙන පරිස්සමින් කියෝගත්තොත් හුඟක් හොඳ වෙයි. ජීවිතය සඳහා වූ ආවේනික හිමිකම් තමයි පළවෙනි අයිතිය. වදහිංසාවලින් තොරවීමේ නිදහස තියෙන්න ඕනේ. ක්‍රූර අමානුෂික දඬුවම් වලට හෝ අවමානයට පාත්‍ර වෙන්න බෑ, පාත්‍ර කරන්න බෑ. නීති විරෝධීව බන්ධනාගාරගත කරන්න බෑ. නීතියට පටහැනිව අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයෙන් තීන්දු කරන තෙක් නිවැරදිකරුවෙක්සේ සලකන්න ඕනේ. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. ඒක හොඳට මතක තියාගන්න. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත් ලක්ෂණයක්. හෘද සාක්ෂියේ නිදහස නම් අපි හරි ෂෝක් එකට ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී දැක්කා. මේ කියලා තියෙන්නේ ඒ හෘද සාක්ෂියේ නිදහස නෙවෙයි. හොඳේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ඒක තියෙන්නම ඕනේ. සමාගම් එහෙමත් නැත්නම් එකතු වෙලා රැස්වීම පවත්වන්නට තියෙන නිදහස පිළිගන්න ඕනේ. රට තුල කැමැති ඕනම තැනකට එහා මෙහා යන්න නිදහස තියෙන්න ඕනේ. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක මූලික ලක්ෂණ. දැන් ලංකාවේ තියෙන ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද? එහෙමත් නැත්නම් අත්නෝමතික ආණ්ඩුවක්ද? ඒකාධිපති ආණ්ඩුවක්ද? පැසිස්ට්වාදී ආණ්ඩුවක්ද? ප්‍රජා ප්‍රී
පීඩක ආණ්ඩුවක්ද රාජ ආණ්ඩුවක්ද ජනතා විරෝධී ආණ්ඩුවක්ද වැඩවසම් ආණ්ඩුවක්ද සර්ව බලධාරී ආණ්ඩුවක්ද හොඳට මතක තියාගන්න මේ එක ආණ්ඩු ක්‍රමයක්වත් අද ලෝකයට ගැලපෙන්නේ නැහැ ලෝකයේ තුල වළංගු නැහැ ඒ නිසායි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවලට ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ පිළිගැනීමක් ඇත්තේ හුඟක් දේශපාලනඥයින් Taman ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියා ගන්නවා කියනවා නමුත් එකක් අමතක කරලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී අත්‍යවශ්‍ය සාධකයක් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තොරතුරු දැනගන්න නම් මාධ්‍ය නිදහස තිබිය යුතුයි සමහර මාධ්‍ය නම් ඉතින් නිදහස තිබුණත් නැතත් අර සෙක්කුවේ බැඳී බාන වගේ තමන්ගේ පක්ෂය තමන්ගේ නායකයා හෝ තමන්ගේ ආණ්ඩුව වටේම තමයි කැරකෙන්නේ වයසට ගිහිල්ලා පණ යනකනුත් සෙක්කුව වටේ එහෙම කැරකිර කැරකිලා තමයි ඒ මාධ්‍ය පවතින්නේ රනිල් ජනාධිපති වී පෑ 24යි යන්නේ පෑ 24ක් යන්නත් මත්තෙන් අද අලුයම මාධ්‍යවේදීන්ට පහර දුන්නා BBC මාධ්‍යවේදියටත් පහර දුන්නා මීට පෙර තමන්ගේ ගේ ළඟදී මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගහලා රටටම කිව්වේ එක මාධ්‍යවේදියෙක් කොහෙද වැටුණද කොහෙද මොකක්ද එකක් වුණා කියලා මේ ඇත්තටම චේයාර්ම තමයි මොකද එදා රජීව් ගාන්ධිට නාවික සෙබලා ගහපු වෙලාවේ ජේආර් කිව්වේ ඔහු වැටෙන්න ගියා වගේ දැක්කා කියලයි බිම දාගෙන ගහනකොට රනිල්ට පේන්නේත් මාධ්‍ය කරුවෙක් බිම වැටුණා වගේ කියලා තමයි දැන් අපට අද මතක් වුණේ දැන් ඊයේත් ගැහුවා අපට මතක් වුණේ වරක් රනිල්ගේ මාමා ජේආර් කිව්ව අපූර්ව කතාවක් මට රකින්නට පරපුරක් නැත ඔටුනු පළඳන්නට කුමරෙකු හෝ කුමරියක නැත කියලා අපට මතකයි ඒ කාලේ මේ වැකියට යටින් කොල්ල කෙල්ල ලියලා තිබ්බා ඒ නිසාද අපේ ලේඋරා බොන්නේ කියලා ජනාධිපති රනිල්ටත් එහෙම වෙන්න පුළුවන්. නමුත් අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ගහන්නේ රටේ ඩොලර් මංකොල්ල කාපේ උන්ටද? රට පාලනය කළ රට බංකොලොත් කළේ උන්ටද? රට පුරා ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිම් හදපු අයටද? මේ ගහන්නේ ඩොලර් බිලියන ගණන් ණය අරගෙන ඒ ණය වලින් රට බංකොලොත් කළේ උන්ටද මේ ගහන්නේ? ගැහුවේ පෙට්‍රල් ඩීසල් ගෙන්න ගන්න බැරුව විදුලිය කපන්න සලස්වපු අයටද මේ ගැහුවේ? දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි කරපු අයටද මේ ගැහුවේ? ලක්ෂ 60ක් දුප්පත් මිනිස්සු ඉන්න රටක් නිදහස ලැබලා අවුරුදු 74යි ලක්ෂ 60ක් දුප්පත් මිනිස්සු ඉන්න රටක් දැන් ඒ දුප්පත් මිනිස්සු හදපේ උන්ටද මේ ගැහුවේ අවුරුදු 74ක් රට පාලනය කළා මේ රට බංකොලොත් කළ කොල්ල කෙල්ලු ටිකකටද මේ ගැහුවේ අද මේ තරුණ තරුණීන්ට ගහපු එක ගැන හොඳ වැඩි මාරයි නියමයි ඔහම නෙමෙයි ගහන්න තිබ්බේ එලෝ එලෝ ගහන්න තිබ්බේ කියන අයට පද කීපයක් මතක් කරන්න ඕනේ ඒ පද ලිව්වේ මාටින් නිමෝලාර් මාටින් නිමෝලාර්ව දන්නේ නැත්නම් හොයලා කියවලා බලාගන්න මාටින් නිමෝලාර්ගේ පද කීපයක් මතක් කරන්නම් මුලින් ඔවුන් අරගෙන ගියේ කොමියුනිස්ට්වාදීන්ව මම නිහඬව සිටියා මන්ද මම කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා ඉලංගට ඔවුන් යුදෙව්වන්ව අරගෙන ගියා මං කතා කළේ නැහැ විරුද්ධ වුණෙත් නැහැ මොකද මම යුදෙව්වෙකු නොවන නිසා ඉලංගට ඔවුන් පැමිණියේ වෘත්තීය සමිතිකාරීන් සොයාගෙන මම විරුද්ධ වුණේ නැහැ මම කිසිවක් කිව්වෙත් නැහැ මොකද මම වෘත්තීය සමිතිකාරයෙකු නොවන නිසා අනතුරුව ඔවුන් පැමිණියේ කතෝලිකයින් සොයාගෙන මම නිහඬව සිටියා විරුද්ධ වුණේ නැහැ මන්ද මම ප්‍රොටෙස්තන්තයෙකු නිසා අවසානයේදී ඔවුන් මගේ දොරට තට්ටු කළා මා වෙත පැමිණියා එදා මා වෙනුවෙන් කතා කිරීමට කවුරුත් හිටියේ නැහැ අද උඩ පනින hina වෙන හොඳ වැඩේ කොල්ලන්ගේ ඔලු පලන්න තිබුණා කියන අයට මතක් කරන්නෙම මාටින් නිමෝලාර්ගේ කවිය තමන්ව මේ රෙජීමේ කුලී හේවායින් හොයාගෙන එන දවසට කතා කරන්න කවුරුත් නැති වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා හිට්ලර්ගේ සහ පොල්පොට්ගේ ක්‍රමයේ විසඳුම් මගින් අරගල මැඩ පවත්වන්නට බැරි බව පූජ්‍යෝමල්පේ සෝභිත හිමියන් පවසනවා. මෙවැනි ක්‍රම මගින් මර්ධනය කිරීමට උත්සාහ කළහොත් තවත් අරගල රට තුළ නිර්මාණය විය හැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. කොළඹ අගරාද ගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. උන්වහන්සේ පවසන්නේ වාම ජාත්‍යන්තරය මැදිහත් වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. ඊයේ වන විට අරගල බිමේ පිරිස තීරණය කරගෙන තිබුණා අද දවල් දෙක වන විට ලේකම් කාර්යාලයෙන් සියලුම විරෝධතාකරුවන් ඉවත් වෙන්නේ. එවන් පරිසරයක් යටතේ ඊයේ රාත්‍රී සිදු කරන ලද පහර දීම අතිශයින්ම අමනෝඥ ක්‍රියාවක්. අරගලකරුවන් නිරායුධව ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ කරන අවස්ථාවේ අවි ආයුධ සහිත ආයුධ සන්නද්ධ හමුදා පිරිස් ක්‍රූර ලෙස දරුණු ත්‍රස්තවාදීන් මැඩපවත්වන ආකාරයෙන් කරන ලදේ පහර දීම. මෙවන් පහරදී මගින් පේන්නේ රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් වඩා දරුණු ක්‍රියාමාර්ග ගන්නා කෙනෙක්ද
අපි බලාපොරොත්තු වෙන්නේ හිට්ලර් ක්‍රමයේ පොල්පොට් ක්‍රමයේ විසඳුම් නෙවෙයි. හිට්ලර් ක්‍රමයේ විසඳුම් පොල්පොට් ක්‍රමයේ විසඳුම් ලෝකයේ විසින් ප්‍රතික්ෂේප කරලා හමාරයි. එවන් පරිසරයක් යටතේ අරගල ඇති වෙයි තවදුරටත්. ඒ අරගල අවි ආයුධ වලින් මැඩපවත්තන්න බෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධූරයේ වැඩ බාරගෙන පැය 24ක් ඉක්මවා යාමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද මෙම අමානුෂික හා නීති විරෝධී පහර දීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිමු. මෙම අමානුෂික ප්‍රහාරයේ හේතු කොටගෙන අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුවහොත් ඒ සියල්ලටද ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිය යුතු බව අපි ප්‍රකාශ කර සිටිනවා. මාධ්‍යවේදීන් ඉලක්ක කරමින් සිදු කර ඇති මෙම ප්‍රචණ්ඩත්වය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවට අවධාරණය කරනවා. මෙවැනි මර්ධනකාරී ක්‍රියාවන් හේතු කොටගෙන සිදුවිය හැකි ජාත්‍යන්තර අපකීර්තිය හා ආර්ථික අර්බුදය විසඳීමේ ඉලහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගයට සිදුවන අනර්ථකාමී බලපෑම් සියල්ලටම ජනාධිපතිවරයා ඉර්ජුවම වගකිව යුතු බව මෙහිලා ප්‍රකාශ කරන්නට කැමැතියි. ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකොට එයට පණ දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලකරන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් කවුන්සලෙන්ද ඉල්ලා සිටිනවා. ගාලු මුදුර අරගල කරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ඉල්ලා සිටිනවා. ජනතා මර්ධනය සිදු කළ සියලු නායකයින්ට ඉතිහාසයේ අත් වූ ඉරණම් දෙස බලන්නේ යයි මේ අතර ඩල සලහ පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. මේ අතර ජනතාවට මර්ධනය සඳහා හමුදාවට මැදිහත් වෙන්න එපා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රණවිරුවන්ගෙන් ඉල්ලා සිටියා. එය අද පැවති මාධ්‍ය හමුවකදී අපි හිතුවා අලුත් ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග මේ රටේ පරිවර්තනාත්මක වෙනසක් සාධනීය ලෙස ඇතිවේ. නමුත් අලුත් රජය අලුත් ජනාධිපතිවරයාගේ පළවෙනි ක්‍රියාදාමය වූයේ ප්‍රචණ්ඩත්වය, ම්ලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම. මේ ම්ලේච්ඡත්වයට තුඩුදුන් සියලුම දෙනා ස්වාධීන පරීක්ෂණයක් හමුවේ තබලා ඒ අයට නීතිය තුළ දැඩි දනුවම් ලබා දීම රජයේ යුතුකම සහ වගකීමයි. ඒ වගේම මේ ප්‍රහාරයෙන් ජනාධිපතිවරයා සතු වගකීමෙන් එතුමට පැහැර යන්න බැහැයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ සිදුවුණු ම්ලේච්ඡ ප්‍රහාරය, මේ ප්‍රචණ්ඩත්වය, මේ හිංසාවය අපි තරයේ හෙලා දකිනවා. මේ මර්ධනයේ ගැටිරෝද හෙට වෘත්තීය සමිති ව්‍යාපාරය මතින් ගමන් කරාවි. නිසකවම අනිද්දා වෘත්තිකයන්ගේ උද්ඝෝෂණ මතින් ගමන් කරාවි. ජනමාධ්‍ය මතින් ගමන් කරාවි. දේශපාලන පක්ෂ මතින් මේ මර්ධනයේ ගැටිරෝද නිසකවම ගමන් කරා. නිසා ඔබ ඔබේ හඬ අද ඊට එරෙහිව මතු නොකරන්නේ නම් ඔබ වෙනුවෙන් හඬ නැගීම සඳහා කිසිවෙක් සිටින එකක් නැහැ. කවුරුන් හෝ හිතනවා නම් බාහුවල නැතන් අවිබලේ මහජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කරන්න පුළුවන් කියලා අපි ආරාධනා කරනවා. ඉතිහාසයේ ඒ ආකාරයෙන් හැසිරිච්ච ඒකාධිපති වියරුවෙන් හැසිරි ඕනම ලෝකේ නායකයෙක් දිහා බලන්න අවසාන පාඩම ජනතාව විසින් උන්ට කියලා දීලා තියෙනවා. අලුතෙන් අභිනවයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා එයා වැඩ පෙන්නන්න පටන් ගන්න තියෙනවා. නිරායුධ ජනතාවට ආරක්ෂාව සැපීම වෙනුවෙන් රාජ්‍ය ත්‍රස්තවාදී දියත් කරන රාජ්‍ය නායකයෙකුට එරෙහිව ලෝක ප්‍රජාව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි. මම රණවිරුවන්ටත් කියන්න ඕනේ, පොලිසියටත් කියන්න ඕනේ, යමුන්නාසේලාට වර්තමාන පාලකයා උපදෙස් දෙන්නේ 1970 ගණන් වල 80 ගණන් වල මේ රටේ ඇතිවෙච්ච තත්ත්ව මර්ධනය කරන්න ගත්ත පියවර ගැන. මේ ජනතාවට හමුදාව දාලා පොලිසිය දාලා පහර දෙන්න හදනවා නම් රණවිරුව පොලිසිය මේවට මැදිහත් වෙන්න එපා. අවිසහිත රණවිරුව නිරායුධ ජනතාව ඉදිරියට ඇවිීම සම්පූර්ණ වරදක්. මෙවැනි අරගල නැවැත්වීමට හෝ පාලනය කර ගැනීමට පොලිසිය පමණක් පාවිච්චි කළ යුතුයි. එකන්දම හමුදාවල රණිරුවන්ගෙන් ඉල්ලා සිටිනවා වැරදිලාවත් අවියාවුද ජනතාව පැත්තට හරවන්න එපා. දූෂිත දේශපාලනඥයින් ආරක්ෂා කිරීම නෙමෙයි තමුන්නාසලාගේ වගකීම, රාජකාරිය රට වැසිය ආරක්ෂා කරන්න. ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ නිඳිත ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පාර්ශ්ව රැසක් අද ප්‍රකාශ කළා. අද උදැසන ගෝල්පේස් අරගල භූමියට එල්ල කරන ලද ම්ලේච්ඡ හමුදා හා පොලිස් ප්‍රහාරය අපි තරයේ හෙළා දකිමු. මේ වගකීම අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත. රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ගෝල්පේස් අරගල කරුවන්ට සහ ස්ථානට එල්ල කරපු මේ ම්ලේච්ඡ ඉතාමත් අමානුෂික මේ තුච්ඡ ප්‍රහාරය අපි ජාතික ජනබලවේග හැටියට පළමුවෙන්ම එලා දකිනවා. රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙන්නේ ලේ මතින් මලකඳන් මතින් රාජපක්ෂලාගේ අරමුණු ඉටු කරන්න. රනිල් වික්‍රමසිංහලාගේ රාජපක්ෂලාගේ මෙවැනි ප්‍රහාරවලින් මේ ජනතාවගේ සාධාරණ අරගලයක් දශමයක්වත් නවත්තන්න බෑ.
පසුගියදා පක්ෂනායක රැස්වීමේදී නම ජනාධිපතිතුමා පැහැදිලිව අපිට කිව්වා අරගලකරුවන්ට විහාරමහාදේවී උද්‍යානය වෙන් කරලා ඕනතරම් කාලයක් අරගල කරන්න අවස්ථාව ලබා දෙනවා කියලා. එසේ ප්‍රකාශ කර තිබියදී ඒ වගේම පැය 24 වෙනි ඉවත් වෙන බව දන්වා සිටියදී මේ අහිංසක අරගලකරුවන්ට පහර දීම, නීතිඥවරුන්ට පහර දීම, මාධ්‍යවේදීන්ට පහර දීම, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට පහර දීම අපේ ප්‍රතිරූපයට විශාල හානියක් බව අමුතුවෙන් කිව යුතු දැ. මේ බිය ගැන්වීමක් කරන්න යන්නේ. හැබැයි අපිට රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ ඔය බිය ගැන්වීම හරියන්නේ නැහැ. ඒවා රනිල් වික්‍රමසිංහට කරන්න බෑ. මිනිසුන්ගේ බය කරනවා නම් බය කරන්න හිටපු මිනිහා ගෝඨාභය රාජපක්ෂ. එයාට බය වුනේත් නැහැ. ගෝඨාභය රාජපක්ෂෝ තමයි මිනිස්සු බලයෙන් නරපුවා විතරක් නෙමෙයි ලංකාව පුරා දුවන්න සැලැස්සුවේ. ජනතාවගේ අප්පච්චි අප්පච්චි කී කී හිටපු මහින්ද රාජපක්ෂට අන්තිමට සෙරපු දෙකක් නැතුව දුවගෙන ගිහිල්ලා ත්‍රිකුණාමලයේ පාළු දූපතක හැංගෙන්න සිද්ධ කරේ ජනතාවගේ බලයෙන්. ඒවත් එක්ක බලද්දි රනිල් වික්‍රමසිංහ කවුද? අද ෆැසිස්ට්වාදී ඇඳුම හිට්ලර්ගේ ජැකට් එක දාගෙන තමයි එයා අද වැඩපටන් අරගෙන තියෙන්නේ. අවුරුදු ගණනාවක් කෙලහලාලේ ඉඳපු ඉඳලා මිදිපොකර හම්බුණා වගේ දැන් තිරසං විදිහට ජනතාවට සලකන්න පටන් අරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආර්ථික අර්බුදයේ විසඳන්න මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවට යන්න ඕන. මෙයා ඉස්සෙල්ලම ගියේ ආරක්ෂක අමාත්‍යාංශයට. එයා හිතුවා මේක විසඳන ක්‍රමය හමුදාව තුලින් කියලා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු ටික පිනවන්න මේ ගිහිලා සාමගාමී අරගලයක් කරපු තරුණයින්ට මම පහර දුන්නා. රාජපක්ෂට කිව්වා වගේම රනිල් වික්‍රමසිංහටත් සර්වපාක්ෂික අරගල කරුවෝ විදියට අපි කියන්නේ ඔයාගේ ওই සෙල්ලම් වලට අරගලේ නවත්තන්න විදියක් නැහැ. මහජනතාවගේ ඡන්දෙන් ආපු ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවපු මේ අරගලයට ජනමතයක් නැති හොරෙන් ගත්ත ඡන්ද වලින් ව්‍යවස්ථාවේ කෑලි කෑලි අහුලලා අරගෙන ඉවරලා ජනාධිපති ධූරයට ආපු රනිල් වික්‍රමසිංහ ගෙදර යවන එක මහලුකු කජ්ජන් නෙමෙයි කියන එක පැහැදිලිව මතක් කරනවා. රනිල් උත්තර දෙයි ඔහුගේ භාෂාවෙන්. හැබැයි අපි සූදානම් අපේ භාෂාවෙන් රනිල් වික්‍රමසිංහ කියන ත්‍රාඩයට මුග්ධයට උත්තර දෙන්න. ඒ උත්තර දීලා මේ රටේ සමස්ත ජනතාව ඉදිරියේ රනිල් වික්‍රමසිංහ කියන ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශකාරයා ත්‍රාඩයා මුග්ධයා දනගස්සන්න අපි සූදානම් කියන එක මේ රටේ මිනිස්සුන්ට කියනවා. මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී 1949 මාර්තු මාස 3 වනදා උපන් දිනේෂ් ගුණවර්ධන සිය 34 හැදෑරුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්, නෙදර්ලන්ත ව්‍යාපාරික විශ්වවිද්‍යාලයෙන් හා ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපන හැදෑරු ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු ලෙස හැඳින්විය හැකි. බොරලුකුඩ සිංහයා යන විරුදාවලිය ලැබූ පිලිප් ගුණවර්ධනගේ පුතුවන දිනේෂ් ගුණවර්ධන සිය පියාගේ අභාවයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියා. 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් 1983 අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු රැසක්ම හොබවනු ලැබුවා. අමාත්‍ය දුර රැසකම කටයුතු කර ඇති ඔහු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙසද කටයුතු කළා. පසුගිය කාල වකවානුව තුළදී මෙරට සිදු වූ බලපිරලියත් සමගයි දිනේෂ් ගුණවර්ධන අද අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී. මේ අතර වත්මන් ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම සිදු වුණේ අද පස්වරුවේදී ඒ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. අද පෙරවරුවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දීමෙන් අනතුරුව අද පස්වරුවේදී නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම සිදු වුණා. ඒ අනුව ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඉන් අනතුරුව ඩග්ලස් දේවානන්දා දිවුරුම් දුන්නා. ඒ දිවර අමාත්‍යවරයා ලෙසයි. සුසිල් ප්‍රේමජයන්ත් නව රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ප්‍රවාහන හා මහමාර්ග මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධනයි දිවුරුම් දුන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් කෙහෙලිය රඹුක්වැල්ල දිවුරුම් දුන්නා. මහින්ද අමරවීර දිවුරුම් දුන්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙන්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසයි.
විජේදාස රාජපක්ෂ දියුරුම් දුන්නේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි. හරින් ප්‍රනාන්දු නවරජයේ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ දියුරුම් දුන්නා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස නවරජයේ දියුරුම් දුන්නේ ප්‍රසන්න රණතුංගයි. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි දියුරුම් දුන්නා. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස විදුරු වික්‍රමනායක දියුරුම් දෙද්දී විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර දියුරුම් දෙනු ලැබුවා. නවරජයේ පරිසර අමාත්‍යවරයා නෂීර් අහමඩ්. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහයි දියුරුම් දුන්නේ. ඔහුට වාරිමාර්ග අමාත්‍යංශයද හිමි. මනුෂ්‍ය නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් අතර ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් නලින් රුවන්ජීව ප්‍රනාන්දු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දෙනු ලැබුවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.